ඔබ නැවතත් එකතු වන්නේ නුගසෙවන විශේෂ කාන්තාදීන වැඩසටහනත් සමග සංවේදී පණවිඩයක් තියෙනවා ඔබත් සමග බෙදා හදා ගන්න ඔබට දැනුම් දෙන්න. ඒ තමයි ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක් වේදිකා සිනමා සහ රූපවාහිනී රංගවේදිනියක් වන රම්‍යා වණිගසේකර මහත්මිය ජීවන රංගමඩලෙන් සමු ගැනීම සංවේගයෙන් දැනුම් දෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෘත්තීය නිවේදිකාවක් වශයෙන් දශක ගණනාවක් කටයුතු කළ ඇය සිය හඬ පෞරුෂයෙන් ශ්‍රාවක සිත් සතන් සැනසුවා. කැලණි පාලම ඇතුළු වේදිකා නාට්‍ය රාශියක්, සිනමා නිර්මාණ සහ ටෙලි නාට්‍ය රාශියක් තම ප්‍රතිභාපූර්ණ රංග පෞරුෂයෙන් ඇය සැරසුවා. කලකට ඉහත අප අතරින් වියෝ වූ නාට්‍යවේදී ආර්.ආර්. සමරකෝන් මහතාගේ දෑබර බිරිඳ වූ රම්‍යා වණිගසේකර මහත්මිය අභාවය පිළිබඳ අභාවයට පත්වන විට ඇය 73 වන වියේ පසුවනේ අප අතරින් විය වූ ප්‍රවීණ රංගවේදිනී රම්‍යා වණිගසේකර මහත්මියට ජාතික රූපවාහිනියේ උත්තමාචාර්ය අපි මෙන්න මේ විදිහට පුද කරනවා. ඒ වගේම ඇයට ගෞරවයක් විදිහට අපි සූදානම් කැලණි පාලම වේදිකා නාට්‍ය නිර්මාණයේ කොටසකට යමු වෙන. අපි ඉතින් නාට්‍යයටම උපන් ජාතියනේ මාටින් අයියා. පාව් කරලා ඉපදුනහම ඔහොම තමයි. හරි හරි ෆොටෝ එක ගත්තා දැන් දාගන්න ඔය මූණ සේප්පුවේ අම්මේ දාන්නකෝ ප්ලේන්ටි පාරක් මන් දෙනවා බට හොඳ වෙයි කම්බුල් පාරක් කොහෙද යක්කෝ එළිය වැටිච්ච වෙලේ ඉඳලා අර බල්ලගේ පස්සේ මේ බැල්ලිගේ පස්සේ වීදියක් ගන්න සවාරි ගහන්න හරියට වීදියේ බණ්ඩාරවත් උඹ හිතනවද ඔය එක එක්කත් උඹට නැති බැරි වෙච්ච කාලෙක ඇවිදින් උලංගිල්ලවත් දික් කරයි කියලා ඒරන් ඉතින් ඔය කැලණි ගඟත් ඉඳෙන්න ඕන. කොයින් දැම්බට ඔය කමිසේ? යාළුවෙක්ගෙන් ඉල්ලගත්තා. ඇයි උඹ ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ? මේ බින්ගේ ඇතුලේ තුන් දෙනෙකුට නිදා ගන්න පුළුවන්ද? ආ අම්මා. මාදේ උඩ ගිහින් තියන තරම කියපන්කො තාත්තට කිරිගරුන්ගේ මාලිගාවක් හදලා දෙන්නයි කියලා. පණෝ කාපු දතක් වාගේ මුළු ගේ මෙහෙල්ලුම් කනවා. ඊයේ රෑ ගහපු උලම් පාරට තා පොඩ්ඩෙන් වහලෙත් නෑ. රෙද්දක් ඇඳගෙන දොට්ට බහින්න බෑ ඉහේ කෙස් ගානට ණය වෙන. ඒ වවනේ නෑ උඹ ඵලයන් රෝන්දේ. ඇයි ඉතින් මං හිඟා කාලා හරි තුන් වේල බොක්ක පුරවනවානේ. අභාවයටපත් ප්‍රවීණ රංගවේදිනිය රම්‍යා වණිගසේකර මහත්මියගේ අවසන් කටයුතු පිළිබඳව අපිට ලැබුණු පණිවිඩය ඔබත් සමග බෙදා හදාගන්න මේ. එතුමියගේ දේහය අද සවස 6 සිට ඉරිදා සවස 2 දක්වා පොරැල්ල AM රේමන්ඩ් මල්ශාලාවේ තැන්පත් කර තිබෙන බව අපිට දැනගන්නට ලැබුණා. AF රේමන්ඩ් මල්ශාලාවේ ඉරිදා ඒ කියන්නේ 10 වෙනිදා සවස 3ට අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට සූදානම් බවයි අපිට දැනගන්නට ලැබුණේ. හොඳයි. අපි නැවතත් තරමක් සංවේදී වුණත් නැවතත් අපි ඔන්න කාන්තා දින විශේෂ නුගසෙවන වැඩසටහනත් සමග එකතු වෙනවා. මේ කතා බහ ඉදිරියට කරගෙන යන්න. ඔබ කලකට ඉහත ආදරය කරපු පුංචි හඬක්. දැන් නම් ඒ පුංචි නැහැ. තවත් දුවදරුවන් රැසකට නැන මිහිර පාදමින් අධ්‍යාපනය බෙදා හදා දෙන ගුරුහරුකම් දෙන ආදරණීය ආචාර්යතුමියක්. හැබැයි අපි අය වඳුරගන්නේ මේ ජාතික නාලිකාවේ මෙන්න මේ මැදිරිය තුලම පුංචි සිප්පි කටුවක් ඇතුළේ ඉඳන් සින්දු කියපු ඒ පුංචි දියණියව ඔබට මතකද? ඔව්. ඇය අද ඔන්න ජාතික නාලිකාවේ අපිත් එක්ක එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ අත්දැකීම් ගොඩක් Tamanගේ ජීවිතයට එකතු කරගෙන ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ ආචාර්යවරියක් විදිහට වසර 24ක් සේවය කරලා ඒ අත්දැකීමුත් අරගෙන ඔන්න මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ සංවේදන සහ නිර්මාණ කලා අධ්‍යයන අංශයේ ආචාර්යවරියක් විදිහට ඇය කටයුතු කරනවා. බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා ජාතික නාලිකාවට ආචාර්ය ප්‍රියංකා වීරසේකර මහත්මිය ආයුබෝවන් සුබෝදසන ආයුබෝවන් සුබෝදසන ක්‍රීවා ජාතික නාලිකාවේ මේ මැදිරියට මේ විදිහට ආවහම පුංචි කාලේට නොගිහිල්ලාම බෑනේ ආචාර්ය තුමිය ඒ මතකේ අපි අලුත් කරගෙනම මේ කතාබහ ඉදිරියට අරගෙන යමු ओ अरुणी मंगतन जातिक रूपवाहिनी के मट महा गिदरवागे हेबै अरुणी मगे जीविते कला मम आरंभ कर गुआन विदले मल्कियान काट काट वगे महांदमाम वगे लमा वेटसटहन रसकट मट संबंध वेन अवस्था उदावेनवा ඊට පස්සේ රූපවාහිනී ආරම්භයත් එක්කම රූපවාහිනීට සම්බන්ධ වෙලා රූපවාහිනී සියලුම ළමා වැඩසටහන් වලට ළමා හුරුව ගායනා ඒ වගේම ළමා සංග්‍රහය වගේ විශාල ළමා වැඩසටහන් මුතුහාර වගේ ළමා වැඩසටහන් රාශියකට මට ළමා ශිල්පිනික විදිහට දායක වෙන්න ලැබෙනවා ඒකම නන්දන වින්දන වගේ ප්‍රවීණ වැඩසටහන් වලටත් මට දායක වෙන්න අවස්ථාව ලැබෙනවා ඔව් දැන් මේ මැදිරියෙන්ම මේ විදිහට ගමන ආරම්භ කරලා දැන් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ සෑහෙන අත්දැකීම් ප්‍රමාණයක් එක්ක ඔබ බොහොම සාර්ථක ගමනක් යනවා මට මේ ආචාර්යතුමියගෙන් මුලින්ම අහන්න හිතුනේ දැන් අද කාන්තා දිනේනේ අපි කාන්තාව පිළිබඳ ටිකක් වැඩිපුර කතා බහ කරනවානේ එතකොට කාන්තාවක් විදිහට කලාව සාහිත්‍ය අධ්‍යාපනය වගේ කාරණාවලින් කාන්තාව පරිපූර්ණ වීම කාන්තාවකට මොනතරම් වැදගත්ද කියන කටයුත්තේදී කාරණාව අපි කතා කරන්න ඕනේ. ඔව් අරුණි මම හිතන්නේ අද විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ විතරක් නෙමෙයි ලංකාවේ බැලුවොත් මම හිතනවා අරුණි කාන්තාව සියලුම අංශයන්ගෙන් ජයග්‍රහණ ලබලා තියෙනවා. අපි ගත්තොත් ක්‍රීඩාව ගත්තොත් ඒ වගේම සාහිත්‍ය ගත්තොත් තවත් පැත්තකින් අපි ගත්තොත් එහෙම දේශපාලනය ගත්තත් කාන්තාවට යම්කිසි ඉඩහසරක් හැදිලා තියෙනවා. මේ අතර අරුණි අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් මම හිතන්නේ කාන්තාව කියලා කියන්නේ ඇය දියණියක් ආදරණීය දියණියක්. ඒ වගේම ආදරණීය සොහොයිරියක්. තවත් පැත්තකින් ආදරණීය බිරිඳක් වෙනවා. තවත් පැත්තකින් ආදරණීය මිතුරියක් වෙනවා. ඉතින් මේ සියලු භූමිකා ඉදිරියේදී ඇය සාහිත්‍ය වගේ සංවේදී විෂයකින් ලබන අත්දැකීම කලාව වගේ ජීවිතය රසවත් කරන මාධ්‍යකින් ලබන අත්දැකීම මම හිතන්නේ ඇයට ඇය තුළ සතුට වගේම ඇය ලබා ගන්නා සතුට සමාජයට දෙන්න ලොකු පිටිවහලක් වෙනවා. හොඳයි. දැන් ඔබතුමිය කලා ශාස්ත්‍රය නිසා අපි ළඟින් ඇසුරු කරාට ඔබේ මං හිතන්නේ වැඩි කාලයක් ගත වෙලා තියෙන විශ්වවිද්‍යාලය ඇතුලේ නේ සිසුවියක් විදිහට ගුරුතුමියක් විදිහට ආචාර්යවරයෙක් විදිහට එතකොට මට ඔබෙන් ඇත්තටම අහලා දැනගන්න හිතුණා අපේ රටේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රය තුල කාන්තා නියෝජනය කොහොමද කාන්තාවට තියෙන තැන මොන වගේද කියන කාරණා. ඔව් අරුණි මම ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්යවරියක විදියට සේවය කළා. දැන් මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සංනිවේදන හා නිර්මාණ කලා අධ්‍යයන අංශයේ ආචාර්යවරියක් විදියට වැඩ කරනවා. මම හිතන්නේ දැන් අරුණි මට හිතනවා මට අවුරුදු 24ක 25ක විතර අධ්‍යක්ීම් රාශියක් ආචාර්යවරියක් විදිහට විශ්වවිද්‍යාලය තුලත් ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදිහට ලැබපු අත්දැකීම් ඇසුරින් මම දකින්නේ අරුණි මම හිතන්නේ ලංකාවේ අද අපි කාන්තා දිනය ගැන කතා කරනකොට විශ්වවිද්‍යාල ශාස්ත්‍රය තුල අපි ගත්තොත් විශේෂයෙන් මානව ශාස්ත්‍ර පීඨ තුල කාන්තාවගේ තියෙන මේ සහභාගීත්වය නැත්නම් කාන්තාවන් ඉන්න ප්‍රමාණය වැඩි අධ්‍යයනාංශ ගත්තත් අපිට ඒ අධ්‍යයනාංශවල ඉහළ අධ්‍යයන සුදුසුකම් ලැබලා තියෙන කාන්තාවන් ඒ වගේ මේ කාන්තාවන් අතර විවිධ ජාති සිංහල මුස්ලිම් දමිළ වගේ ශිෂ්‍යාවන් ඒ වගේම ආචාර්යවරියන් සේවය කරනවා. මම හිතනවා අරුණි ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ යා යුතු ඉහළම තැනට කාන්තාව මේ උපකුලපතියන් වෙනියන් පවා කාන්තාවන් විදියට ඒ ආසනය පවා හිමි කරගන්නවා. මම හිතනවා ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ අපි විශ්වවිද්‍යාල යන කාලයට වඩා දැන් මම හිතන්නේ කාන්තාවන්ට විද්‍යාර්ථීන්ට විශාල ඉඩහසරක් තියෙනවා Taman කැමති ඉලක්කය දක්වා යන්න. අපේ ආචාර්යතුමියගෙන් මට මේ අද වැඩසටහන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් අපි ටිකක් වැඩිපුර කාන්තාව ගැන කතා කරන නිසා අපි හිතනවා සමාජයේත් කතා බහක් තියෙනවා සාහිත්‍ය නිර්මාණ ඇතුලේ බොහෝ වෙලාවට අපිට කාන්තාව මුණ ගැහෙනවා. සාහිත්‍ය තුල හැම වෙලෙම කාන්තාව ගැන කතා කරනවා. පිරිමි පාර්ශවයේ සමහර විට චෝදනාත් කරනවානේ කාන්තාව ගැන මේ සාහිත්‍ය තුල කාන්තාව ගැන විතරමයි කතා කරන්නේ. පිරිමි පාර්ශවය ගැන කතා කරන්නේ නැහැ. වගේ චෝදනාත් අපිට ඇහෙනවා. හැබැයි අපි අසුරු කරන සාහිත්‍ය නිර්මාණ ඇතුලේ ඇත්තටම මේ පොළවේ පය ගහලා ඉන්න කාන්තාව අපිට මුණ ගැහෙනවද? එහෙනම් ඒ පොඩි උදාහරණ ටිකකින් අපිට පැහැදිලි කරනවා නම් වටින. ඔව් මම හිතනවා අරුණ හොඳ වැදගත් ප්‍රශ්නයක් ඔය ඇහුවේ. මොකද සාහිත්‍ය කියලා කියන වපසරිය තුල නවකතාව ගත්තත් කෙටි කතාව ගත්තත් කවිය ගත්තත් කාන්තාව පිළිබඳව හුඟක් කතා කරනවා. විශේෂයෙන්ම දැන් මේ වෙනකොට විචාර සම්ප්‍රදායන් පවා කාන්තාව මුල් කරගෙන බිහි වෙලා තියෙනවා. මේ තුල මම හිතන්නේ අරුණි මම හිතන්නේ මේක මේ දැන් වෙන්න සිදුවීමක් නෙවෙයි. අපි අපේ සාහිත්‍ය ඉතිහාසයට ගත්තොත් ගියොත් එහෙම අපිට තියෙන විශේෂයෙන්ම බෞද්ධ සාහිත්‍යයත් එක්ක බද්ධ වෙච්ච සාහිත්‍ය ඉතිහාසය. එතකොට මේ බෞද්ධ සාහිත්‍යයේ පවා විශේෂයෙන් තේරි ගාථාවල කියන්නේම කාන්තාවන් පිළිබඳ අත්දැකීම්. ඒ තේරි ගාථාවල කාන්තාවගේ තියෙන අදිෂ්ඨාන ශක්තිය සියල්ල අපූර්වට විද්‍යමාන වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එම් සීගිරි ගීය ගත්තොත් එම් සීගිරි කවිය තුල සීගිරි ගීය තුල අපි දකිනවා කාන්තා නියෝජනය. දැන් එතකොට අපිට හිතන්න පුළුවන් ක්‍රිස්තු වර්ෂ 7-8 සියවසවල ලංකාවේ කාන්තාවන්ගේ සාක්ෂරතාව. ඊට පස්සේ අපි අනිත් පැත්තෙන් දිගින් දිගටම සාහිත්‍ය යුගවලට අපි ගියොත් ගජමන්නෝන ඔබත් දන්නවා ගජමන්නෝන කියලා කියන්නේ හොඳම කිවිඳියක්. ඇය ජීවිතයේ අභියෝගවලට මුහුණ දුන්න කිවිඳියක්. ඇයගේ කවිය තුලින් කතා කරෙත් කාන්තාව මුහුණ දෙන ගැටලු. ඊට පස්සේ මේ પરම්පරාවෙන් පස්සේ අපි දැන් වර්තමාන තත්වයට හැරුණොත් විශේෂයෙන් කවිය පැත්තට අපි අවධානය යොමු කරොත් මොනිකා රුවන්පතිරණ මේ වගේ කිවිඳියන් රැසක් ඒ වගේම සුහර්ෂණී ඒ වගේම විවිධ කිවිඳියන් රැසක් කවිය තුල කාන්තාව පිළිබඳව ඊටාම මැදහත් විදිහට කතා කරනවා. ඉතින් මේව මම හිතන්නේ මේ කාන්තා චරිත ඇත්තටම අපිට මුණ ගැහෙන චරිත සමාජයේ මුණ ගැහෙන චරිත. දැන් මේ නාරි සූත්‍ර කියලා කියන මේ කාව්‍ය සංග්‍රහයේ ඒ කිවිඳිය කතා කරන්නේ අරුණි මේ ප්‍රබල චරිතවල භාර්යාවන් පිළිබඳව. එතකොට ඇය කියන්නේම මෙතනදී විශේෂයෙන්ම මේ අනුරාධා නිර්මිත තමයි මේ කිවිඳිය. ඇය කියනවා මේ ඇවිල්ලා උස් මහා රූස ගස් යට තියෙන මිටි පඳුරු. ඇය කියන්නේ මේ කාන්තා චරිත හඳුන්වන්නේ එහෙම. එහෙම හඳුන්වන්න හේතුව තමයි මේ මහා රූස ගස් විදිහට තියෙන මේ ප්‍රබල චරිතවලට කොහොමද මේ භාර්යාවන් විදිහට මේ අත්දැකීම වුන්නේ. ඒතර මේ චරිත මේ තැනට ගේන මේ භාර්යාවන් මොනතරම් දුරට කැපවීමක් කරාද කියලා කියන එක. ඒ නිසා මම හිතනවා අනේ තාමත්ම හොඳ ප්‍රවණතාවක් තියෙන වර්තමාන සාහිත්‍ය තුළ කාන්තාව පිළිබඳව කාන්තාව ගැන ඒ විතරක් දැන් ඔබ කිව්වා වගේම කාන්තාව ගැන ලේඛකයන් කියන්නේ පිරිමි ලේඛකයන් පවා කාන්තාවන් පිළිබඳව කතා කරනවා. ඉතින් ඒ නිසා මම හිතන හොඳ ප්‍රවණතාව කාන්තාව පිළිබඳව සාහිත්‍ය තුළ තියෙනවා. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ආචාර්යතුමියක් විදිහට විශ්වවිද්‍යාල ශාස්ත්‍රය තුළ සේවය කරන නිසා විශ්වවිද්‍යාල ශාස්ත්‍රය තුළින් අධ්‍යාපනය ලැබලා පෝෂණය වෙච්ච කෙනෙක් නිසා ඔබතුමිය කාන්තාවකට සාහිත්‍ය ඇසුර වැදගත් වගේ කාරණාවක් මේ අද වැඩසටහනේ අදහස් කරනවාද කියලා නෑ. අපි මේ කතා කරන්නේ කියන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයම පමණක් නෙවෙයි කාන්තාවකට සාහිත්‍ය ඇසුරු කරන එක කොච්චර වැදගත්ද කියලා නේද? ඔව් මම හිතනවානේ විශ්වවිද්‍යාල කියන්නේ දැන් හොඳම උදාහරණයක් ගත්තොත් මගේ අම්මා. මම හිතන්නේ මගේ පරමාදර්ශී චරිතය වෙන්නේ මගේ අම්මා. මොකද මම ගැහණියක් කොයි විදිහටද වෙන්න ඕන කියලා කියන එක මම දකින්න මගේ අම්මගේ. මොකද මම කුඩා කල ඇය විශ්වවිද්‍යාලයක උපාධියක් ලැබපු තැනැත්තියක් නෙමෙයි. නමුත් මට වඩා දැනුම් සම්භාරයක් තියෙන ඉතාමත්ම කුසලතාව පුරුණ. මොකද ඇය ගීත ලියනවා. කුඩා කල මගේ කියපු ගීත ගොඩක් රචනා කරන්න මගේ අම්මා. පුංචි කවි. ඒතකොට එතනදී මම ඇය තුලින් දකින්නේ සාහිත්‍ය. මොකද ඇය මට නලවපු ගීත ඒ කවි සියල්ල තවමත් මට මතකයි. ඉතින් මං හිතන්නේ අරුණවා කිව්වා වගේ කාන්තාවකට ඉහළ අධ්‍යාපනයක් ලබන්න අවශ්‍ය වෙන්නේ සාහිත්‍ය වගේ සංවේදී විෂයක් අධ්‍යයනය කරන්න. ගෙදරදී අපි ගොඩක් වෙලාවට ඇත්තටම දැන් වර්තමානයේ නම් මාධ්‍ය ඉතාමත්ම ප්‍රබලයි. ඒ නිසා කවිය, ගීතය, චිත්‍රපටය මේ හැම දෙයක්ම අපේ ආලින්දයට අරන් එනවා. ඉතින් අපි කාන්තාව ඒවා බලනවා. මං හිතන ඇඟිලි තුඩේ තියෙන්නේ ජංගම දුරකථනයේ තියෙනවා. ඒ නිසා මං හිතනවා මේ වර්තමානයේ කාන්තාව මගේදෙන සතුට කියලා කියන එක අපි ඇත්තටම අපේක්ෂා කරන්නේ අද දවසේ අපි බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි කාන්තාවක් විදිහට අප තුළ සතුට තියෙනවාද? මොකද අප තුළ සතුට තිබුණොත් තමයි අරුණි අපි සමාජයට සතුට, සෙනෙහස, ආදරය, කරුණාව දෙන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා මේ සියුම් සංවේදී හැඟීම් වර්ධනය කරගන්න සාහිත්‍ය කලාව විශාල පිටිවහලක් වෙනවා. දියණියක් විදිහට අම්මා ගැන ඒ විදිහට ආදරෙන් කතා කරනකොට අම්මා කෙනෙක් විදිහට ඒ වගකීම ඔබට දැනෙන්නේ කොහොමද? අරුණි තාමත්ම මම හිතන්නේ ටිකක් උත්තර දෙන්න අමාරු වචනයක්. ඇත්තටම මගේ අම්මට සාපේක්ෂව මම හිතනවා මගේ තියෙන මගේ දරුවා වෙනුවෙන් මොකද මම ගොඩාක්ම සබරගම විශ්වවිද්‍යාලයේ අවුරුදු 24ක් මම සේවය කරනවා. එතකොට මම ගෙදරින් ඈත ඉන්නේ. එතකොට මගේ දරුවා ගොඩක් වෙලාවට හැදෙන්නේ මගේ අම්මගේ තාත්තගේ ඇසුර. මගේ මහත්තයා මම විවාහ වෙලා ඉන්නේ නාවික හමුදාවේ රියඩ්මිරල් නලින්ද්‍ර ජයසිංහ සමග. ඉතින් අපි දෙන්නම පවුලෙන් ඈත් ගොඩක් ඈතින් ඉන්නේ. එතකොට පවුලේ මේ දරුවාගේ අවශ්‍යතා සියල්ලම සපයන්නේ මගේ අම්මයි තාත්තයි. ඉතින් එතකොට මේ නමුත් ඔහුට අවශ්‍ය හැම වෙලාවකදී මොකද මම අරුන්ට මම පොඩි උදාහරණයක් දෙන්නම්. මම දේශනයක හිටියත් සමහර වෙලාවට සමහර වෙලාවට දුරකථන වලට මම මේ ආන්සර් කරන්න හැදුරකතන පණිවිඩ වලට. හැබැයි මම මගේ පුතාගේ දුරකතන පණිවිඩෙට මම ආන්සර් කරනවා. මොකද හේතුව නිරන්තරයෙන් මම ඔහු සමග මවක් විදිහට ඒ තියෙන සංවේදී බැඳීම තියෙන. ඒ නිසා මම හිතන්නේ අද මේ වෙනකොට මගේ පුතා අංජන ජයසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ තෙවන වසර ශිෂ්‍යයෙක් විදිහට අධ්‍යාපනය ලබන අතරම ඔහු තමයි මගේ හොඳම මේ මිතුරා. ඔහු තමයි මට හොඳම සහායකයා. ඔහු තමයි මගේ ජීවිතේ ගොඩාක් දේවල් පිළිබඳව කමෙන්ට්ස් දෙන හොඳම මේ යාළුවා. ඉතින් මම හිතනවා අරුණි මේ පවුල තුල දැන් විශේෂයෙන් දැන් මගේ මහත්තයාගේ පැත්තෙන් බැලුවත් ඔහු ගොඩක් වෙලාවට පවුලේ ගෙදර රැඳෙනවා අඩුයි. හැබැයි මම හිතන්නේ කාන්තාවක් විදිහට එම්තන් බිරිඳක් විදිහට ඔහු සහ මහ අතර තියෙන මේ සම්බන්ධතාව විශ්වාසය ආදරේ කරුණාව තුළ මං හිතන්නේ පෞල් ජීවිතයේ සතුට වින්දනය වගේම පෞල තුළ මට ලැබිය යුතු ගෞරවය ඉඩහසල මං හිතන්නේ මට ඒක ලැබිලා තියෙන. විශේෂයෙන් මගේ සහෝදර දෙන්නත් එහෙම. මගේ පෞල තුළ මං හිතනවා මේ වෙනකොට මම ඊටම සතුටින් කියන්නේ අරුණි මට ලැබිය යුතු ස්ථාන කාන්තාවක් විදිහට මට ලැබිය යුතු ඉඩහසල මගේ පෞල තුළ කුඩා කාලයේ සිට මේ දක්වා මට ලැබිලා තියෙනවා. හරි දැන් මවක් විදිහට නේ මම ප්‍රශ්න කරේ සහ ඔබෙන් සෑහෙන පරාසයක පිළිතුරක් ලැබුණා. මට ඒ පිළිතුර නිසා අහන්න හේතුණා ඔබෙන් දැන් ඔබ මහාචාර්යවරියක් විදිහට දීර්ඝ කාලයක් සබරගම විශ්වවිද්‍යාලයේ සේවය කරනවා. ඉතාම කාර්යබහුල සහ වගකීම් සහගත වෘත්තියක්. එවැනි වෘත්තියක ඉන්න ගමන් ගෙදර බිරිඳගේ වගකීම් ටික අතට ගත්තේ කොහොමද? මම හිතුවා අරුණි ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මගේ ජීවිතයේ පිටිපස්සට හැරුණාම අරුණි මම හිතන විශාල අභියෝග රැසක්කට මම මුහුණ දුන්න කෙනෙක්. සමහර ලාවට මේ කිලෝමීටර් ගාණක් හැම සතියෙම මම යනවා. යනකොට ඊට ඉස්සෙල්ලා දවස් තමයි මම මුළු ගෙදරම ඒ අවශ්‍ය කළමනාකරණය සකස් කරන්නේ. අරුණි මම හිතනවා මේකට ප්‍රධාන වශයෙන්ම මට හේතු සාධක වෙන්නේ මා තුළ තියෙන ආත්ම ශක්තිය සහ කළමනාකරණය. මම නිරන්තරයෙන්ම දේශන ශාලාව තුලත් මගේ විද්‍යාර්ථීන්ට විශේෂයෙන්ම අපේ ගැහණු දරුවන්ට මම කියන්නේ නිරන්තරයෙන්ම අපි හෙට දවස ගැන සූදානමක් තියෙන්න ඕනේ. ඒතර හෙට දවස අපි කළමනාකරණය කරන්න ඕනේ. ඒතර විශේෂයෙන්ම මම මෙතෙන්ද කියන්නේ මව විතරක් මේ කළ යුතුයි කියලා. නමුත් අරුණි මම අපේ පෞල් සංස්ථාව දිහා බැලුවොත් මවගේ තියෙන භූමිකාව ඉතාමත්ම ප්‍රබලයි. මොකද මම හිතනවා කිසියම් පවුලක් එතන දරුවෙක්ගෙන් අපි ඇහුවොත් ඔබ ඔතනට ආවේ කොහොමද? මං දුන්න උත්තරෙම තමයි දෙන්නේ මේ ආපු ගමනට ශක්තිය උනේ මගේ අම්මා තාත්තා වගේ විශේෂයෙන් මගේ අම්මා. මොකද අම්මත් එක්කනේ වැඩිපුරම ඉන්නේ. ඉතින් ඒ නිසා අරුණි මං හිතනවා මට මේ ජයග්‍රහණ යම් කිසි විදියකින් මගේ භූමිකා හැකිතාක් දුරට සාර්ථකව කරගන්න මට ශක්තිය ලැබුණේ මගේ කාල කළමනාකරණය සහ දැරීමේ ශක්තිය වගේම කලාව සාහිත්‍ය විශේෂයෙන් ආගම ධර්මය තුළින් මට ලැබිලා තියෙන මේ ශික්ෂණය කියලා. ඔබේ හරින් ගැයුණු අතිශය ජනප්‍රිය වුණු ගීතයක් නිසා අපිට අපේ පුංචි කාලෙත් එහෙම හිතන්න හිතුණා. දැන් ඔබ මේ ඇවිල්ලා තියෙන ගමන වගේ ගමනක් යන්න ඕනේ නේද කියලා අපිට හිතුණා. සතර දිසා ජයගෙන මම ගෙදර එනකන් තාත්තේ මං එනකන් බලාගෙන ඉන්න කියලා කවදා හරි මේ වගේ දුවෙක් අපිට වෙන්න හිතුණා පුංචි කාලේ. අපි රූපරම් වලට ගිහිල්ලා සතර දිසා ජයගෙන මම හනිතෙමි ඔබේ ලොවට සඳහිරුයි එළිය දෙමි මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්න ගල්වැට ළඟ වාඩි වෙලා හඳ පාය गीते वचन वलट गलपेन विधि गमन कदब अवितेन मेतन इंदला දකින්නකොට ඒ DNA ගැන ඔබට මොකද හිතෙන්නේ? අරුණි ඇත්තටම මේක ඉතාමත්ම සංවේදී. මොකද මේ වෙලාවේ මට මේ දේ කියන්න ඕනේ. මේ ගීතය ගායනා කරන්නේ තාත්තට. හැබැයි මේ ගීතය තුළ මේ ගීතේ මුලින්ම ගායනා කරන පේචලා මෙන්ඩිස්, ඒ වගේම මේකේ තනු නිර්මාණය කරන්නේ රෝහණ වීරසිංහ, ඒ වගේම පද රචනය කුමාරදාස සපුතන්ත්‍රි කියලා කියන මේ කලාකරුවන් අතින් සිදු වෙන. ඉතින් මේ මොහොතේදී සියලු දෙනාටම මගේ ගෞරවය සහ ආදරය ප්‍රණාමය මේ මොහොතේදී පිරිනමනවා. මේ ගීතය තුළ තියෙන්නේ අරුණි ඇත්තටම දියණියක් විදිහට මේ ගීතයේ වචන අපි එකින් එක ගලප ගත්තොත් දියණියක් විදිහට යා යුතු ගමන සහ ඒකේ අවසානයේ තියෙන උදාමත්ම හොඳ මම ওই ගීතේ වැඩියෙන්ම කැමති පදපෙළ තමයි ඔබේ ලොවට සඳ හිරුවී එළිය දිනි. දැන් හඳයි ඉරයි කියලා කියන්නේ මොකද්ද? එකක් රශ්මිය අනිත් එක සිසිලස. මම හිතනවා අරුණි මේ ගීතය මගේ ජීවිතයත් එක්ක පුදුමාකාර විදිහට බද්ධ වෙලා තියෙනවා. මොකද මගේ තාත්තා මිට මාස 6කට ඉස්සෙල්ලා නැති වෙනවා. ඔහු මගේ මංගල දවසෙත් මම මේ ගීතය ගායනා කරනවා. ඔහු මේ ගීතයට තාමත්ම දැඩි ලෙස ආදරය කරන කෙනෙක්. ඒ වගේම ලෙඩ ඇඳේදිත් මට දියණියක් විදිහට ඇයට ඉරයි හඳයි වෙන්න පුළුවන් වුණා. ඒ කියන්නේ සමස්ත මගේ අම්මගේ තාත්තගේ මගේ සහෝදර දෙන්න වගේම ඒ අම්මගේ තාත්තගේ සියලුම වගකීම මම දරනවා. ඉතින් එතකොට තාත්තා ලෙඩ ඇඳේදී මිය යන මොහොතකට ඉස්සෙල්ලා කිව්වේ මම කිසිම දෙයකට බය නැහැ මගේ දුව ළඟ ඉන්නවා නම් කියලා. ඉතින් මම හිතනවා මේ ගීතේ විදිහටම මම දියණියක් විදිහට මගේ දෙමව්පියන්ට මට සලකන්න ලැබීම මම හිතනවා මම පූර්ව ආත්මික කරපු ලොකු වාසනාවක් කියලා හිතනවා. මේ ගීතේ සම්පූර්ණයෙන් මගේ ජීවිතයටම බද්ධ වෙච්ච ගීතයක් අරුණි. තරමක් සංවේදී වුණා මමත්. බොහොම ස්තුතියි අද දවසේ අපේ වැඩසටහන මේ විදිහට පෝෂණය කරන්න එකතු වුණාට නුගසවන විශේෂ කාන්තා දින වැඩසටහනත් එක්ක ආචාර්යතුමීනි ආයුබෝවන් කියලා ඔබට සමු දෙනවා. තව දවසක හමු වීමේ බලාපොරොත්තුව ඇතිව. ඔව් ඒකම අරුණි මේ වෙලාවේදී විශේෂයෙන්ම අද දවස අපේ දවස. ඉතින් අපේ දවස වෙනුවෙන් කතා කරපු මේ ජාතික රූපවාහිනී නුගසවන වැඩසටහනට සමස්ත කාන්තාවන් වෙනුවෙන් ස්ත්‍රීන් වෙනුවෙන් සියලුම ප්‍රණාමය සහ ආශිර්වාද ඒ වගේම ස්තුති පිරිනමනවා. ස්තුතියි. අපි යමු වෙන ප්‍රධාන පාලක මැදිරියට. ඉක්මනින් නැවතත් හමු වෙමු.